සුබ දවසක් වේවා ආදරම් මිතා තිපුතේ දුවේ. ජීවිතේ ස්වාමින් වහන්සේ මිනිස්යාට ගොඩක් අවස්ථාවන් උදා කරලා දෙනවා. ස්වාමින් වහන්සේ විවාහ ජීවිතයට ඇතුල් වෙනකොට කියනවා දෙවියන් වහන්සේ එක්කල අය මිනිස්යා වෙන්නු කෙරේවා කියලා. ගියක් දොරක් හදනකොට කියනවා උන්වහන්සේ ගෘහේ නොසාදයි නම් මෙහිකරුව නිරපරාදේ වෙහෙසිති කියලා. ළමයින්ට කතා කරලා කියනවා ගිය ස්වාමීන් වහන්සේගේ උකුලට එන්න ඉඩ දෙන්න ඒ වළක්වන්න එපයි කියලා. ඒ ආකාරයට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ නොයෙකුත් පැති කඩවල් වල පැති ආකාරයෙන් අපේ ජීවිත වලට බොහෝ දේවල් සිදු වෙනවා. හැබැයි මේ බොහෝ දේවල් සිදු වෙද්දී දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වීමක් කරනවා. අපේ දිනචර්යාව හරියට ගත කරගෙන යන්න. ඒසත් දුකටපත් වෙලා ඉන්න මනුස්සයද කියනවා දුක නැමැති වස්ත්‍රය ඔබ ඉවතලා ඔබේ ජීවිතේට දෙවියන් වහන්සේගේ ශෝභනකම නැමැති වස්ත්‍රය පළඳ ගන්නයි කියලා කියනවා. එතනම් මේ තාත්ති පුතේ දුවේ පෞකාරයෝ කියලා හංවඩු ගහලා මේ මොහොතේදී චෝදනා කරලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ කියනවා ඔබ අතර කිසිම පාපයක් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගහන්න කියලා. මේ ආකාරයට දේව වචනේ තුල පුදුමාකාර දේවල් කතා කරලා කියනවා. ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා ජොම්තුමාගේ සුවිශේෂය තුල නේ මම ආවේ මේ පොළොව තලයට කිසිම දෙනෙක් නැතිවන්නට නෑර අන්තිම දවසේ ගලව ගන්නයි කියලා කියනවා. එහෙනස දැන් මේ ගලව ගන්න පුළුවන් කමක් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතනින් නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා බිය නොවන්න කල්පාන්තයේ දක්වා මම ඔබ සමග සිටිමි කියලා කියනවා. ස්වාමීන් වහන්සේ ආයෙත් එතනින් නතර වෙන්නේ නැහැ. රෝම අටේ පැහැදිලිවම කියනවා ස්වාමීන් වහන්සේ මේ ඔබට ලැබෙනවා ශුද්ධාත්ම වරප්‍රසාදයක්. ඒ තුළ ඔබ පුත්‍ර භාවයට යන්නට යනවා. ඔබ පුතෙක් බවට පත් වෙනවා, දුවෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ උරුමකාරයෙක් බවට පත් වෙන්නයි යන්නේ කියලා. එinsa රත්නම් මේ තාත්ති පුතේ දුවේ. එතන මේ අලුත් ගිවිසුමේ මේ ආකාරයෙන් හෙළිදරව් කරද්දී පර්ණ ගිවිසුමේ කියනවා යසායා පොතේ 43 නුඹලා ජලමැදින් ගියත් ගිනිමැදින් ගියත් මම ඔබව විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එක රාජාවලියේ 10වද කතන්දරය ඔබ කියවලා බැලුවොත් ඒකෙන් කියනවා කපුටංගලව්වල කෑම ටික දෙනවයි කියලා. ස්වාමින් වහන්සේගේ ආදරේ මේ මොහොතේදී අයිසයා පොතේ ප්‍රකාශ කරනවා එම්මානුවෙල් කෙනෙක් මේ පොළොවට එනවා දෙවියෝ අපාතරයි කියලා. ඒක ආයේ සනාථ කරනවා ලුක්තුමාගේ සුවිශේෂී 4 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම. උන්වහන්සේ ආයේ පැහැදිලිවම කියනවා ඒ ආලිපේ ලැබපු අපි මම වහල්ුන්ව නිදහස් කරනවා, අන්ධයන්ට පෙනීම දෙනවා, කුරුන්ව ඇවිද්දවනවායි කියලා කියනවා. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ මේ සුදු බයිබලේ තුල. මේ සුදු බයිබලේ තුල එල්ස රත්නම් මේ තාත්ති පුතේ දුවේ මේ සුදු බයිබලය වටිනා වස්තුව. සුනාමිය වෙලාවේදී මාතර දේව මෑණියන්ගේ පිළිරුවත් ඒ වගේම මේ සුදු බයිබලයත් වතුරේ ගහගෙන ගියා. මුහුදට ගියා, මුහුදට ඇතුල් වෙච්ච ගහගෙන ගිය බස් ටික ආයෙත් ආවේ නැහැ, ලොරි ටික ආවේ නැහැ, මිනිසුන්ටවත් එන්න බැරුව ගියා. ගස්කොළන් ඔක්කොම ගියේ වායත් ආවේ නැහැ. කොහෙද ගියේ කියලා අද තාමත් හොයාගන්නවත් බෑ. නමුත් ස්වාමින් වහන්සේගේ වචනය, මේ දේව වචනය ස්වාමින් වහන්සේ අහසත් පොළවත් පහව ගියත් මාගේ වචනේ කිසිදා පහව නොයයි කියන ඒ මහා ආදරය තුළ නැවතවතාවක් ගොඩබිමට එන්න සැලැස්සුවා. ඒ නිසා මේක නැවතවතාවක් දෙවි මාතාවන්ගේ ප්‍රතිමාවත් මේ සුද්ධ වූ බයිබලය ආයේ අපේ අතරට ආවා. ඉතින් මේ සුද්ධ වූ බයිබලයේ සුපුවත් තරණ නිසා සුපුවත් තරණට ගෙනන් දුන්න තෑග්ගක් වශයෙන්. එinsa රත්නම් මේ තාත්ති පුතේ දුවේ ජීවිතයේ කියන දේ එහෙනම් මේ මොහොතේදී හાર્ඩ් කවර් එක ගෙවිලා ගිහිල්ලා අපි හිතනවා අපිට හાર્ඩ් කවරයක් ඕනි කියලා. හાર્ඩ් කවර් එක ගලවලා ගියා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ ඉතුරු වුණා. ඒක තමයි වෙනස. මේකේ ලුණු රසය තියෙනවා. තාම මේක ලුණු ගතිය උරාගෙන තියෙන්නේ. නමුත් අම්මේ තාත්ති පුතේ දුවේ ස්වාමීන් වහන්සේගේ ආදරේ පණිවිඩය නිරන්තරයෙන්ම
අපේ ජීවිතවලට දොර ගන්නවා. ඒ නිසා සුද්ධ වචනය ඇතුළට ඔබේ ජීවිතේ ඇතුල් කරගෙන ඒ සුද්ධ වචනය ඇතුළේ තියෙන බලය අයිති කරගන්න. දේවන් වහන්සේගේ වචනේ පහවී නොයන්නාසේ ඔබේ ජීවිත ස්වාමීන් වහන්සේ තුළ බද්ධ කරගත්තොත් කිසිම දවසක පහ වෙලා යන්නේ නැහැ. එදාට කිසිම දවසක ඔබට විනාශයක් ඇති වෙන්නේ නැහැ. මොනතරම් ඡණ්ඩ මාරුතයන් ආවත් ඔබේ ජීවිතයේ දේ වචනේ ආරක්ෂා කරොත් ඔබේ ජීවිතය ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරනවා. එලෙස ජීවත් වෙන දේව ශක්තිය ඔබට ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චෙස්මී.